ප්‍රාථමික පාසල සමයේ ශාන්ති තෝම සිදුහලේදී භාෂාංශයෙන් ඇන්නෙම්ම ගත්තේ ග්‍රීක් සහ ලතින් භාෂාවන්ය. එහෙත් ආනන්දේ පරභාෂා පිටු දෙක තිබුණෙන් ඔහුට ඉගෙනගන්නට සිතුවේ සිංහල භාෂාවයි. තර්ගකාරී අධ්‍යාපන රටාවක් පැවති කළ සිංහල බුදුදහම සුරක්ෂිත කොට ඉදිරි පරපුරට එම දායාදය සකස් කර දෙන්නට විදුහල්පති ජී දේස් කුල්රත්න මැතිතුමා පියවරගෙන තිබුණේ. ඔහු භාෂාවන් කිහිපයක විද්වතෙකු වුවද තම පාසල් දැක්වීම ප්‍රගුණ කළා පමණක් නොව සිංහල ඉතිහාසයේ ප්‍රෞඩත්වයේද තම පාසල් ළමුන්ට ඉගැන්වීමට සුදුසු ගුරු මණ්ඩලයක් සකස් කර තිබුණේ. නෝන්ජලයකු නොවී ආඩම්බරකාරෙක් හැටියට ආනන්දේ එන්.එම්. බැනදගත්තේය. උපන් හපන්කම් යළි ප්‍රමුදිත වන්නට පටන් ගනී. ආනන්දේ බුදුමැදුර ඉදිරියේ අනෙකුත් සහෝදර ශිෂ්‍යන් වැඳ නමස්කාර කොට ඉක්මන් ගමනින් පන්ති කාමරයට දුවගෙන යද්දී බුදුමැදුර ඇතුළතෙහි සිට භාවනානුයෝගීව තමන් දිනක් පුරා කළ කී දේ සිහිපත් කරන්නට ආනන්ද මෛත්‍රී හිමියන් කෙරෙන් ලද උපදෙස් ඔහු පිළිපැදිය. තරුණ ජවයේ ශක්තිමත්ව නැගී එන්නට පටන් ගති. මෝදර මහගෙදර සිට මරදාණි ආනන්දයට මොහොතකින් ඒමට එම කාලවකවන්මේ ට්‍රොලි බස් තිබිණි. සත පහක් ගෙවා ආනන්දයට ඔහු පැමිණියේ එක් දිනයක් පමණි. ඒ ට්‍රොලි බස්වල ස්වරූපය දැක බලා ගැනීමටයි. උඩුතට්ටුවට වියහු නිරීක්ෂණය කෙරුණි. විදුලි රැහෙන් සමග ගැටනා ට්‍රොලි බස් රෙහේ ඇතැම් විට ගිනි පුපුරු නැගේ. උදේ පාන්දර බඩකට පුරා බත් පංගුවක් හැවත් තම පුතනුවන්ට අමතර වේදමක් දීම ඒබ්‍රහම් පෙරේරාගේ සිරිතක් විය. ඒට හේතුකාරක වූ තවත් සිදුවීමක් වූයේ කලින් සිටි පන්තියේදී මෙන්නව ආනන්දේදී තම දරුවා තුළ අමුතු වෙනස්කම් විද්‍යමාන වීමයි. පාසලට යන්නේ මව්පියන් වන්දනා කරමිනි. හදවතින් නැකිනේ බිලිඳු හඬ දෙමාපියන් ආශිර්වාද කළහ. පණම් මටක් එහෙම නැත්නම් ශත පණහක් හැමදාම එන්.එම්.ගේ දහවල් කඩචෝරු කෑමට තාත්තා දීම පුරුද්දක් කරගෙන සිටියත් පාසලට පැමිණෙන සහෝදර ශිෂ්‍යන් අතරින් ඇතැම් දෙනා උදේට කිසිදු ආහාරක් නොගෙන ඉන බව එන්.එම්. දැන සිටියේය. එහෙත් තමන්ගේ අගහිඟකම් කීමට උනකමැතුවත් බොහොම යාප්පෙන් කතිකා කොට දිලිඳු සගේකුට තාත්තා දුන් පතම්මට දී ඉක්මනට මොනව හරි ගන්නයි එන්.එම්. කිවේ. නොනිමි සතුටක් ඇතුළතින් මතුවෙමින් තිබේදී හැතකම දෙකක් තුනක් පයින් යන එක මට ලොකු සතුටක්. මම ආනන්ද මෛත්‍රී හාමුදුරුව කිව්ව දානපාරමිතාවට එකහ වුණා. ඔහු මරදාන ආනන්ද විදුහලේ සිට මෝදර තම නිවහනට යනතුරු තරිවම සිනහසමින් තමන්ගේ දිනචර්යාව ආවර්ජනය කළේය. බාලදක්ෂයෙකු හැටියට එන්.එම්. පෙරේරා කළ මෙහෙවර පාසලට අතිශය මෙහෙයක් වන බව දැනගත් විදුහල්පති කුලරත් මහතා පාසලේ ශිෂ්‍ය නායකකමට දොහු තෝරා ගත්තේය. අවුරුදු ගණනාවක් මුළුල්ලේ දිගටම පරාජයට පත්වමින් තිබූ ආනන්ද ක්‍රිකට් පෙළ පළමු වරට ජයග්‍රහණය කළේ 1925 වසරදී කණ්ඩායම් නායක එන්.එම්.ගේ ඇප කැපවීම තුළිනි. ශිෂ්‍ය නිවාසකාගාරයේ කලබලකාරීන් දෙතුන් දෙනෙකු සිටි අයුරු එහෙන් මෙහෙන් කියන කතාවලින් එන්.එම්.ට දැනගන්නට ලැබුණි. ඒ මෙරට සමාජවාදයට අකුරු කිව් බොරලිගොඩ රාලහාමිගේ පුතුන් දෙදෙනාය. එක් අයකු පිලිප් ගුණවර්ධනය, දෙවන්නා රොබර්ට් ගුණවර්ධනය. පිලිප් තරමක කල්පනාකාරයෙකු වුවත් රොබර්ට් ඒට වඩා තරමක කලබලකාරයෙකු විය. ආනන්දේ නිවාසකාගාරයේ වන විට ශිෂ්‍යයන් තුළ තරමක නොසන්සුන්තාවක් හටගෙන තිබිණි. ආහාරපාන සකසන්නා තමාගේ හිතුමතෙන් නිවාසික ශිෂ්‍යයන්ට ලබා දෙන ආහාරපාන කමකට නැතැයි රොබර්ට් ගුණවර්ධන සමග කියන්නට පටන්ගෙන තිබිණි. එන්.එම්. පාසල පටන් ගනිත්ම පාසලට වීසිරෙන රොබර්ට් ගුණවර්ධන සතු කාය ශක්තිය හොඳින් දැක බලාගෙන තිබුණි. පරම්පරාගත ජාන ශක්තිය විසින් පිලිප්ට මෙන්ම රොබර්ට් ගුණවර්ධනටද සම්වයසේ පසුවන්නන්ට වඩා දෙගුණයක තුන්ගුණයක කාය ශක්තියක් පිහිටා තිබිණි. කුඹුර අස්සද්දීම අවසන් වූට තැනිතලාවක් වන අක්කරේක දෙකක කුඹුරයායි ඒකුණ මේකුණ දැක සෙල්ලම් හුරුපුරුදු ඔහුට ආනන්දේ කෙලිපිටිය තරම් අපූරු දෙයක් නොවෙනි. පිලිප් ළඟට වී සිටි එන්.එම්. මේ අපූරු දඟකාරයාගේ ක්‍රීඩා විලාශය දැනගත්හ. එන්.එම්. වූ පන්දුවකට 6 පහරක් දුන් රොබර්ට් ස්ටාර්ලයිට් නිවාසකාගාරයේ වහල මතට තම පන්දුව යොමු කළේ. පිලිප් මේ කහනවා, රොබර්ට් එක දෙන්න පුළුවන් තරගයක් තියෙනවද? ඒ මිනිහා ගෙදරදිත් එහෙම ඊයේ මම බලාගෙන මල්ලවපර ගහනවා. ගුරුමණ්ඩල ඉදිරියේ රැස් වුණේ නේවාසිකාගාර ශිෂ්‍ය නායකයෙකු පත් කර ගැනීම සඳහායි. ශිෂ්‍යන්ගේ වැඩි කැමැත්තෙන් ඒ සිදු කළ යුතු බවට විදුහල්පති කුලරත්න මහතා තීරණය කරේ.
රොබට් ගුණවර්ධන වෙනුවෙන් සිසුහු මහා හඬනැපූහ. එදා හවස්කරේ නිවාසිකාකාරයේ ශිෂ්‍ය උපදේශක වූ රොබට්ගේ ප්‍රධානත්වෙන් රැස්වීමක් පැවැත්තිනි. මම කියන දේවල් අහනවලා. උගලන්ට මොනහරි ප්‍රශ්නයක් තියෙනවනම් මට කියන්න. අපි සල්ලි ගෙවල මේ බෝඩිමෙ ඉන්නේ. කන්න දෙනව තමයි. ඒත් අපිට කන්න බැහැ. වතුරයි බතුයි විතරයි අපි කන්නේ. ලුණු රහක් මිරිස් රහක් කවදාවත් නැහැ. උගල ළඟ සල්ලි භාග කීයක් විතර තියෙනවද? 750ක් විතර. එක්කෙනාගෙන් 72 ගෙවන්න පුළුවන්ද? හරි හරි. එහෙනම් අදර කෑම මේසෙට ආවම කවුරුත් කනව යමු. එතකොට හිට පාන්දර මර්ච් ෆාස්ට් එකට බඩගින්න යන්න පුළුවන්. සද්ද නැතුව ඉන්නකො මලින්. ඔගොල්ලෝ නිදාගන්න. ගියයින් පස්සේ බඩ පිරෙන ඉඳියාපයි උණු උණු මාළු හොද්දකුයි සීනි සම්බෝලයි මම අරගෙන එන්නම්. මරේකටේ මේ ළඟ තියෙන්නේ. එතන ඉන්නවා කටකාර ගැහණු කෙනෙක්. කොස්කම අපේ මහගෙදර කලක් හිටියා. මම ඒකට ප්ලෑනක් හදාගෙන තමයි ආවේ. එක දෙයක් මතක තියාගන්න. හෙට උදේ හොස්ටල් එකේ කෑම එහෙම කනවන්නේ පෙයි. රොබර්ට් තම පළමු වැඩිමුරේ දියත් කළේය. බුදුබණ, බුදුගුණ, පරිත්‍රාණ ධර්මදේශනා ආදී තුළින් ආනන්දේ මුළු මහත් පරිසරයම නින්නාද වන්නට පටන් ගතේ. දිනක් මුළුල්ලේ ආහාර වර්ජනයක යෙදුණු ආනන්ද ශිෂ්‍ය නිවාසකාගාරයේ සිට දරුවෝ එදිනත් ආහාර වර්ජනයක නියුක්ත වූහ. පළමු වරට ආනන්ද විද්‍යාලයේ පන්ති වැඩ වර්ජනයේ සාර්ථක වනිමාවට පත්වයේ රොබර්ට් ගුණ බෝධනගේ ක්‍රියාකලාපය තුළනේ. NMC සමතුරු පිලිප් සමග කතිකාවතකට එළඹියේය. ආනන්දේ හැරදා ඔහු දෙදෙනා උසස් අධ්‍යාපනයක් ලබන අටියෙන් එදිරට ගමන් කළහ. අපි රටක් හදමු. එරට ගොඩනැගෙන්නේ ආනන්දයත් එක්ක. රොබර්ට් අපිට උදව් කරාවි. සසලෝ දේශය යළි යළිත් දුංකාරෙන් ගිගුම් දෙන්නට පටන් ගත්තේ.